කාල මහත්තයෝ මේක මේ ආවේ මේ මුදල් ගෙවන්න මේකට. ඉතින් මුදල් ගෙවන්න විදියක් නැහැ මේක වහලා අපි අතරමං කළා. ඉතින් මේවත් මෙහෙම තිබිලා වැඩක් නැහැ. ඔබතුමාලට පුළුවන් නම් මේ ජනතාවට කියලා මේ වහලා දාලා ප්‍රයිවට් කරලා දෙන්න ඕනේ. ඒකයි බලාපොරොත්තු අපි. මේ විල ගෙවා ගන්න බැරි නම් මොනවටද මේක? දැන් මේ ත්‍රීලයකට රුපියල් 150ක් ගෙවාගෙන යන්න ඕනේ. ඉතින් ඒක නිසා මහත්තයෝ මේවා නම් වැඩක් වෙන්නේ නැහැ ඉදිරියටවත්. මම ප්‍රයිවට් කරන තරමට හොඳයි කියලා මට හිතෙනවා. තැපැල්ෙත් හැමදාම ස්ට්‍රයික් කරනවනේ. මේ රාජ්‍ය සේවල් ඔක්කොම ප්‍රයිවට් කරන්න ඕනේ. එතකොට තමයි රට හැදෙන්නේ. නැත්නම් රට හැදෙන්නේ නැහැ කවදාවත්. හැමදාම ස්ට්‍රයික්. ඕන කෝච්චියක් ගත්තොත් කෝච්චි ස්ට්‍රයික් පාවගොය ගාලේ. ඒ වගේ තැපැල්ුත් ඒ වගේ මේ දැන් ස්ට්‍රයික්. ඔක්කොම ස්ට්‍රයික් කරන ඔක්කොම පෞද්ගලිකරණය කරන්න ඕනේ මේ රාජ්‍ය සේවල් ඔක්කොම. එතකොට තමයි රටේ සාහනයක් වෙන්නේ, රට හොඳක් වෙන්නේ. එතන රට හොඳක් වෙන්නේ නැහැ. දැන් කොච්චරක් මේ පාඩුවද මේ තැපැල් සේවාව දැන් ස්ට්‍රයික් කරපේකි. දාස් ගන්න මිනිසුන්ට ලියුමක් දා ගන්න රෙජිස්ටර් කරන්න නෑ ලියුමක්. කිසිම දෙයක් කරන්න විදියක් නැතුනේ ඔක්කොම ඉන්නේ. ඒ කියන්නේ ස්ට්‍රයික් කරනවා කියන්නේ රටට පාඩුවක්. රට ආදායමක් එන්නේ නෑනේ ඔකෙන්. රට එන ආදායම මේකෙන් කඩාකප්පල් කරනවා. ඒකයි වෙන්නේ. ප්‍රයිවට් කරන්න ඕනේ කියලා. ප්‍රයිවට් කරනනම් ඇත්තටම සාර්ථකයි. රට දියුණු වෙනවා. නැත්තම් මේ රට දියුණු වෙන්නේ නැහැ කවදාවත්. ආණ්ඩුවේ සේවක හැමදාම නිවාඩු ගන්නවා, ඩෙඩ නිවාඩු දානවා, ගෙදරට වෙලා ඉන්න කාලා බිල තමයි පුරුදු වෙලා තියෙන ඔක්කොම. එහෙනම් ප්‍රයිවට්ම කරන්න ඕනේ හැමදේම ලංකාවේ තියෙන. පෞද්ගලිකරණය කරන්න ඕනේ. වයසක මිනිසුන්ට බොහොම කරදරයක්, හිරියරයක්, අමාරුවක්. බොහොම අමාරුවෙන් අවුරුදු 83යි පයින්ම එන්නේ යන්නේ. ඉතින් මේක මොනාරි කරන්න ඕනේ ඒගොල්ලනේ. තැපැල් කාර්යාලය ස්ට්‍රයික් කරලා නේද? කාට වුණත් කරදරයක් ඒක වුවමනා දෙයක් කරගන්න නෑනේ. අංකල් වහලා වහලා වහලාද? මොකටද ආවේ? වැඩිට සල්ලි ගන්න ආවේ. ගන්න දෙන්නේ අද ස්ට්‍රයික් මොකෙන්ද? ඒකනේ ස්ට්‍රයික් දේගල. ඒ සල්ලි වලින් තමයි ජීවත් වෙන්නේ. ඒක ගන්න වෙන්නේ. ඒ දිනේ කියලා බලන්නකො. ඉස්සර 6 10 12 වෙනකොට දුන්නා. අද ඊළඟ මාසෙත් එනවා. ඒ තවම නැහැ. අනේ මන්ද ඉතින් හැමදාම ඕකනේ කරන්නේ හැමතැනම.